विशेषम जातिक जन बल वेगे नीतिज्ञो लेस अपी मे माध्यम केंदवन्न अद दिने तीरने कले उपदन्नवा जयंत कटगुड मंत्रीवरया विसिन मिराटे नीति बलयात प्रजातंत्रवाद्यात अमुअमुए उल्लंघने वेन पनत्केटुम पतक सभागत कल्लती तकोट पलमियम कियन्नोने मे प्रजातंत्र विरोधी मे नीति बलय उल्लंघने करन मे पनत्केटुम पत अपि अभियोगेट लक् करनो एक श्रेष्ठाधिकरणे इसरहाट अपि अनवय किन कारणाव मुलिम मतक करमिन मे संबंधें किसियम अदहस ප්‍රමාණයක් ඉදිරිපත් කරනවා විශේෂයෙන්ම අපි දන්නවා දැන් මේ ජනවරමක් නැති ආණ්ඩුව දැන් උත්සාහ කරමින් ඉන්නේ ජනවරමක් නැතුවම තව තව දිගු ගන්න දිගුවක් ලෙස එහාට අරගෙන යන්න අපි දන්නවා ප්‍රාදේශීය සභා නගර සභා මහනගර සභා වලට ජනතා බලයක් දැන් නැහැ ඒක කාලය ඉක්ුත් වෙලා ए इकुत्वेच्च काले एतुले नाम योजना पत्र केंदवला नाम योजना पत्र टिका दें सीस करगेने इन्नो एवा मुद्रणालाधिपतिगे बारे मैतिवरण कमिसम यटते मुद्रणालाधिपतित वगेम महाभांडागारे लेखनुत निलधारी मट्टमेनुत देशपालन अधिकारियत दें एक एटिक तियागेने इन्नो तकोट දැන් ඒක ඒකට ඉදිරි ක්‍රියාවලියක් නැහැ කියලා ආණ්ඩුවෙන් යෝජනා කරනවා. ඒ වගේම තමයි පළාත් සභා කාලයේ ඉක්ම වෙලා දැන් අවුරුදු 5කට ආසන්න කාලයක් වෙනවා. ඒකේ පළාත් සභා ඇතුලේ ජනවරමක් වෙන්නලා නැහැ. ඔබ දන්නවා අග්‍රාමාත්‍යවරයා අහිමි වීමත් එක්ක මහින්ද රාජපක්ෂ තමන්ගේ පුටුවෙන් යනකොට කැබිනට් මණ්ඩලය විසිරෙනවා. ඒකත් එක්ක පාර්ලිමේන්තුවට තියෙන ජනවරම අවසි වුණා. ඊයේ දවස වෙනකොට ජනාධිපතිවරයා ධූරයෙන් ගිහිල්ලා ගෝඨාභය රාජපක්ෂ මේ ජනවරමක් නැති රනිල් වික්‍රමසිංහ පුටුවට ඇවිල්ලා වර්ෂයක් වෙනවා. එතකොට පළාත් පාලන ආයතනවල පළාත් සභාවල පාර්ලිමේන්තුව ඇතුලේ ජනාධිපතිවරයා ධූරේ ගත්තට පස්සේ ජනවරමක් නැති ආයතන හතරක් දැන් මේ පවත්වගෙන යනවා. එතකොට ජනවරමක් නැති ආයතන හතරක් ඉස්සරහට යන්නේ කාගේ වරමින්ද? එතකොට ජනවරම උරගා බලන්න තීච්ච අවස්ථාව මොකද්ද උනේ? ජනවරම උරගා බලන්න තීන අවස්ථාව ආණ්ඩුව කකුල් මාට්ටුවක් දැම්. මොකද්ද ආණ්ඩුව කිව්වේ? आंडो पत्ते रट अमार इन्े सल इन्े एक मेतिवरती अन्न बैकिया अपिकवा दीन तत्ले कटकोट मंत्री वर योजना करणवा मुखद सपुर और दर्ष संपूर्ण विलातीन विलावक पलात्पालन आयतन कलगे අමාත්‍යවරයාට බලය තිනවයි කියලා තමන් හිතන කාලයකට කල් දාන මේවට hina වෙන්න ඕන කොතනින්ද කියන එක පිළිබඳව අපට හරි ගැටලුවක් තියෙනවා. දැන් මෙතරම් ආදේශපාලනික තීරණයක් ගන්න කොන්දක් තිබුණේ කොහොමද? අපි මේක හොයලා බලුවා ඇයි කියලා. අපි දන්නවා මේ උවමනාව රනිල් වික්‍රමසිංහගේ. මේ උවමනාව බැසිල් රාජපක්ෂගේ. මේ දෙදෙනාගේ ඒ ඒ ඡන්දයක් තිබ්බොත් ඒගොල්ලන්ට ඡන්ද නැහැ. ඡන්ද නොතියා යන්න ක්‍රමයක් බලනවා. එතකොට ඡන්ද නොතියා යන්න ක්‍රමය දැන් යෝජනා කරනවා විසිරෙච්ච පළාත් පාලන ආයතන වල සබිකයෝ යලි කැඳවන්න. එතකොට සබිකයන් යලි කැඳවන්න මොනතරම් හිඟන දේශපාලන තීරණයක්ද? මොනතරම් කඩප්පුලි වැඩක්ද? මේක ප්‍රජාතන්ත්‍රවාදී පැත්තෙන් ගත්තොත් මොන තරම් ප්‍රජාතන්ත්‍රවාදී මිනිසුන්ට අහිමි වීමක්ද? නීතිය හා විධානය පැත්තෙන් ගත්තොත්
මේක ආණ්ඩුකම ව්‍යවස්ථාවත් පළාත්පාලන මැතිවරණ පනතත් ප්‍රාදේශීය සභා පනත නගර සභා පනත මහනගර සභාව අමු අමුවේ උල්ලංඝනය කර. එතකොට මේ තරම් කඩප්පුලි තීරණයක් ගන්න ආණ්ඩුවට හයියාවේ කොහොමද? මේ තරම් කඩප්පුලි තීරණයක් ගන්න ආණ්ඩුවට හයියාවේ ආණ්ඩුව දවසින් දවස දවසින් දවස තමන් ජනප්‍රියත්වයෙන් අඩු වෙවි යනවා. ඕන නම් බලන්න ඊයේ දවසේ පවත්වපු ආසන සමුළු දිහැ. ඈ අපි පැවැත්තුවා වත්තල ආසන සමුළුවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමගි ජන බල වේගය එක්සත් ජාතික පක්ෂය තැන් තැන්වල ගිහිල්ලා මන් දැක්කා සමුළු තියනවා. හරි සමහරුන්ගේ ආණ්ඩු බලය හොබවන මේ එක්සත් ජාතික පක්ෂයේ සමුළු අතේ ඇඟිලි ගන්නට හිටියේ. හරි ඉතින් ඒක නිසා දැන් ඒගොල්ලෝ හරිම තීරණයකට ඇවිල්ලා තිනවා. මොකද ඒ තීරණය ජනවරම උරගා බලන්නේ නැත. ජනවරම උරගා බලපු තැන ඒගොල්ලන්ට යථාර්ථය ඔප්පු වෙනවා ඇත. ඒක නිසා ජනවරම උරගා බැලීමකින් තොරව පාලන බලය එහාට ගෙනියන්නේ කොහොමද කියන කාරණාව තමයි මේ බලන්නේ. නැත්තම් ඇඳුමක් ඇඳගත්තු මිනිහෙකුට පුළුවන්ද මේ විසිරිච්ච පළාත් පාලන ආයතනවල සභිකයෝ යලි කැඳවන්න? ඇයි බැසිල් රාජපක්ෂ ඒ තරම් බංකොලොත් වෙලා, රනිල් වික්‍රමසිංහ ඒ තරම් බංකොලොත් වෙලා? මොකද මැතිවරණ තියන්න සල්ලි නැහැ කියන ආණ්ඩුව දැන් යලි කැඳවුවොත් එහෙම මේ පළාත් පාලන සභිකයන්ට කොපමණ වැටුප්පා වේතන ප්‍රමාණයක් ගෙවන්න වෙනවද? හැබැයි එතකොට ඒකට සල්ලි දෙන්න ලෑස්තිද බැසිල් රාජපක්ෂ? මේ පට්ට බොරුවක්. අපි හොයාගෙන තිනවා රනිල් වික්‍රමසිංහ, ඔයා මතක තියාගන්න. ඔයාට එරෙහිව දෝෂාභියෝගයක් ගේන්න ඕන නම් අපි ගාව බඩු තිනවා. මොකද ඒ කාරණේ, ඔයා මේ ඡන්දේ කල් දාලා තියන්නේ සල්ලි නැති නිසා කියලා. අපි මහා භාණ්ඩාගාර ලේකම් ගෙම්ම අරන් තිනවා ලේකණයක්. මහා භාණ්ඩාගාරේ ආදායම අතිරික්ත ආදායම කෝටි 2000 ගණක් තිබිලා තිනවා ජනවාරි මාසේ. කෝටි 6000 ගණක අතිරික්ත ආදායමක් තිබිලා තිනවා මාර්තු මාසේ, පෙබරවාරි මාසේ. එතකොට මැතිවරණ කොමසාරිස් ඡන්දේ තියන්න ඉල්ලන්නේ මිලියන 100යි. හරිද? අපි ගාව නීත්‍යානුකූල ලේකණ තියෙනවා රනිල් වික්‍රමසිංහ. ඒකින්ද ඔයා ඔය කියපු බොරුව අතේ මාට්ටු වෙලා දැන් තියෙන්නේ. දැන් හත්පලේ ගාගෙන රනිල් වික්‍රමසිංහ. හරිද? අපිට ඕනම අවස්ථාවකදී දෝෂාභියෝගයක් රේස් කරොත් රනිල් වික්‍රමසිංහට විරුද්ධව මුදල් නැමැතිවරයා ලෙස අපි ගාව බඩු තියෙනවා. ඉතින් දැන් මේ අතේ මාට්ටු වෙච්ච ආණ්ඩුව දැන් කල්පනා කරනවා මොකක් හරි වෙට්ටුවක් දාලා මේ පළාත් පාලන ආයතන ටික යලි කැඳවා ගන්න. ඇයි? පොහොට්ටුවේ බලය තියෙන්නේ එතනයි කියලා බැසිල් විශ්වාස කරනවා. ඇයි? ඒගොල්ලන්ට අතිම පෞගිය මැතිවරණයක ඔය දැන් විසුරුවා හැරීමට නියමිත චිත්‍ය පළාත් පාලන ආයතනවල අතිමහත් බහුතරයක සභාපතිවරු පොහොට්ටුවේ තමයි. ආණ්ඩුපක්ෂය හෙබෝපු ආණ්ඩුවේ බලය තිබුණේ. දැන් ඒව අහිමි වෙලා තියෙන්නේ. දැන් ඒව සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරොත්, ලිට්මස් පරීක්ෂාවක් කරොත් ඡන්දයක් කරා සම්පූර්ණ මේ පළාත් පාලන ආයතනවල බලය ජාතික ජන බල වේගයට එනවා. ඒක වළක්වන්න බෑ. හරි, අතිමහත් බහුතරයක බලය ජාතික ජන බල වේගයට එන බවට සක්සුදක්සේ විශ්වාසයක් මේ රටේ ජනතාව තහවුරු කරලා තියෙනවා. එවන් වටපිටාවක් ඇතුලේ බැසිල් රාජපක්ෂ කල්පනා කරනවා, රනිල් වික්‍රමසිංහ කල්පනා කරනවා කොහොමද තව වෙට්ටුවක් දාලා එහාට යන්නේ. ඒ වෙට්ටුව තමයි මේ ලැජ්ජ නැතුව පාර්ලිමේන්තුවට ජයන්ත කැටගොඩ හරහා එන්නේ. කැටගොඩ කියන්නේ යාගේ බඩියනේ. එයාගේ බඩිය හරහා මේ දාලා තියෙන්නේ මේ ලැජ්ජ නැති යෝජනාව. අපි නිගමන දෙකක් දෙනවා. මේ පනත් කෙටුම්පත අපි පරාජය කරන්න ලෑස්ති. අපි පරාජය කරනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉස්සර අපි පරාජයට පත් කරනවා. මේ වැනි යෝජනාවක් කිසිසේත්ම නීතියක් බවට පත් වෙන්නේ නැති බව අපට පූර්ණ විශ්වාසයක් තියෙනවා. අපි ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා. අපි ලබන බදාදා වෙනකොට ජාතික ජන බල වේගය ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම දාන. පෙත්සම් එකක් නෙවෙයි, පෙත්සම් තුනක් දාන්න සැලසුම් කරලා තියෙනවා. ඒක නීතිය පැත්තෙන් එහෙම යන අතරවාරේ
අපි ජනතා බලය කොට නගලා හරිද ජනතා බලය කොට නගලා මේ පනත් කෙටුම්පත් පරාජයටපත් කරන කොහොමද කියලා අපෙන් අහයි ඇයි ඒගොල්ලන්ට බෞතර බලය දීනවන්නේ ඒ බෞතර බලය තියාගෙන ගෙනාපු පනත් කෙටුම්පත් කීයක් දැන් හංගගෙන ඉන්නවද පෙට්ටගමේ කොහෙද ත්‍රස්තවාදයේ වැලැක්වීමේ පනතර ගෙනාපු ත්‍රස්ත විරෝධී පනත දැන් කොහෙද තියෙන්නේ විජේදාස රාජපක්ෂ කෙනා උපන්ත මහා ලොකුට දැන් ගෙනාවා IMF ප්‍රොපෝසල් එක යටතේ දැන් මේක දාන්න පුළුවන් කියලා දැන් අපි අහන කොහෙද කියලා ඒක නෑ අකුල ගන්න සිද්ධ වුණා නේද ඊට පස්සේ විකාශන අධිකාරී පනත මාධ්‍ය මර්ධනය කරන්න ගෙනාවේ දැන් කෝ ඒක නෑ ඒව අකුල ගන්න සිද්ධ වුණා අධිකරණ අපහාස පනතක් කියලා තව එකක් සැරිසරනවා ගේන්න කියන්නකෝ හරි මේ හැම එකකින්ම බලන්නේ ජනතා මතය යට කරලා වෙන පැත්තකින් ඒගොල්ලන්ගේ ක්‍රියාවලිය ඉස්සරහට අරගෙන යන අපි එකක් කියනවා සාතික කළා කවුරු බලාගෙන හිටියත් ජාතික ජන බලවේගය මේකට ඉඩ දෙන්නේ නැ නැති බව මතක තියාගන්න විශේෂයෙන්ම ජාතික ජන බලවේගයේ නීතිඥයෝ ලෙස අපි මේ රටේ ජනතාවට වගකීමෙන් කියනවා මේ ඊනියා පඩංගු මේ බිල් මේවා ප්‍රජාතන්ත්‍රවාදයක් නෙවෙයි මේ රටේ ජනතාවගේ වරමත් නෙවෙයි ඒක නිසා අපි මේවා පරාජයට ලක් කරන්න ලෑස්ති මේ 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 දේශපාලන හිඟන තීරණය තේරුණාද මේ හිඟන දේශපාලනයක් මේ බැසිල් රාජපක්ෂ කරන්නේ හිඟන දේශපාලනයක් මේ රනිල් වික්‍රමසිංහ කරන්නේ මේ වගේ අපි කියන දේශපාලනය කරන්න මේ වගේ හිඟන තත්ත්වයට පත් වෙන්න එපා මොකද්ද අර්බුදකාරී තත්ත්වයක් පැවති වෙච්ච වෙලාවක කල් දාන්න පුළුවන් කියලා පළාත් පාලන ආයතන. මොකද මේ අර්බුදේ? අර්බුදේ තමයි සල්ලි නැතිකම නෙවෙයි. ඒගොල්ලන්ට ඡන්ද නැති එක අර්බුදේ. කවදා හරි දවසක ඡන්ද පෙළ ගැහෙනකම් අර විසිරිච්ච පළාත් පාලන ආයතන ටික යලි කැඳවන්න. මොන තරම් හිඟන තීරණයක්ද? දේශපාලන හිඟන්නෝ. තේරුණාද? ඒකින්ද ගෞරවනීය දේශපාලනයක් කරනවා නම් කරමු. අපි කවදාකවත් මේ රටේ නීතියේ බලයට අත තියන්න ඉඩ දෙන්නේ නැහැ. මේක තනිකර නීතියේ බලය අභියෝගයට ලක් කරන ගැසට් පත්‍රයක්. මේ ගැසට් පත්‍රයට නීතියේ බලයක් නැති බව මගේ උගත් මිත්‍රයා පැහැදිලි කරයි. එතකොට මේකට නීතියේ හයියක් නැහැ, නීතියේ බලයක් නැහැ. බලයක් නැති එකකට ගෙනල්ලා පාර්ලිමේන්තුවේ සම්මත කර ගන්න හදනවා. ඒකට කිසිසේත්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉඩ දෙන්නේ නැති බව අපි වගකීමෙන් කියනවා. ඒ වගේම ජනතාවගේ බලයක් කරහා අපි මේ පරාජයට ලක් කරන්න ජාතික ජන බලවේගය සියලු සැලසුම් සකස් කර අවසාන බව මේ රටේ ජනතාවට අපි මතක් කරමු. එහෙම ගන්න. ඔය නමයි තමයි කියන්නේ.